ප්‍රෙෂරු වැඩිලු සීනි වැඩිලු ප්‍රෙෂරු වැඩිලු සීනි වැඩිලු සායනෙන් වාට්ටුවට සායනෙන් වාට්ටුවට උස්ම හිර වෙනා වේගනක් ලේ බලන තෙක් බංකුවේ ඉන්නද ඇඳක නිදන්නද මහ පොළොවේ මිස නොමැත ඉඳක් මහ පොළොවේ මිස නොමැත ඉඳක් හොඳ වගේලු වාටුවේ ඉඩක් නෑ ගෙදර ගිහින් හොඳට කාලා දෙන විට මිස ටිකක් දීලා රිපෝට්ස් අරගෙන ආයෙත් දවසක් සායනයට එන්න කිව්වා සායනයට එන්න කිව්වා මිනිහා මැරිලා හුඟක් අර පොඩිය කාට මාන්දම බක්කිය හුරලා මං කොහොමද එළවලු ගන්නෙ බක්කිය හුරලා මං කොහොමද පළතුරු ගන්නෙ බක්කිය හුරලා මං කොහොමද පිපුතු ගන්නෙ බක්කිය හුරලා මං කොහොමද පිපුතු ගන්නෙ උත්තර දෙන්නේ කොහොමද ඉහළට පහළට දිගටද හරහට ඉහළට පහළට දිගටද හරහට කියවා බැලුවමි මමගේ රෝග විනිශ්චය පෝෂණීය නීරක්තිය සූරා කෑමද අසාධාරණය සූරා කෑම රජ කරන සමාජයක රජ කරන සමාජයක බුති මුතුනය කියා ගන්න ආත්මාර්ථකාමී කුහකයන්ගේ නිහඬ බව අන්න ඒක තමයි මම ඕගොල්ලන්ට කිව්වේ හැමදාම උදේට ඉස්පිරිතාලේ යනකොට මට මතක් වෙන දෙයක් තියෙනවා කියලා ඕගොල්ලෝ දැක්ක යන්නේ ඒක කාලේ බොහොම වේගෙන් ගෙවිලා ගිහිල්ලා අපි මතක උද්‍යානයේ පුරාවටම සැරිසැරුවා. දැන් මේ මතක උද්‍යානයේ අද්දරටම ඇවිල්ලා. තව එක පුංචි මතකයක් තියෙනවා ඔයගලන්ට කියලා යන්න. මම පුංචි ප්‍රශ්නයක් අහන්නද? හිත ගැන. හිත කියන්නේ මනුෂ්‍යයා විසින් පාලනය කරන දෙයක්ද? එහෙම නැත්නම් මනුෂ්‍යයාව හිත විසින් පාලනය කරනවද? මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? අපි අහලා බලමු අපේ මතක උද්‍යානයේ පිරිස මේ ගැන මොකද්ද කියන්න තියෙන කියලා. මම එක අහගෙන ඉන්නම්. පොත අතේ නැත පොතේ හිතු මතේ නෑ නතර වන්නේ හිතු මතේ නෑ නතර වන්නේ මගේම සිත මට අහිමි බව ඒ උනත් නෑ කවුරුවත් දන්නේ නැවතියන් සිත මාළඟින් නැවතියන් සිත මාළඟින් නුඹ
පමණි මට නොතනියට ඉන්නේ විභාගය දැන් ළඟයි විභාගය දැන් ළඟයි ඔය කියන දේ කොහොමද කරන්නේ ඔය කියන දේ කොහොමද කරන්නේ පාඩම් කරන්න කියලා කියන්නේ උඹම තමයි කොල්ලෙක් දිහාව බලන්න කිව්වේ කොල්ලෙක් දිහාව බලන්න කිව්වේ උඹම තමයි උඹම තමයි උඹම තමයි උඹම තමයි කොල්ලොත් එක්කලා කැන්සි ගහන්නට ඉඳ හිටා කල් එකක් විඳින්නට කොල්ලොත් එක්කලා කැන්සි ගහන්නට ඉඳ හිටා කල් එකක් විඳින්නට කිව්වෙත් සිතනුඹමයි එහෙම කියලා රවුම් ඇත්තටම නුඹට පිස්සුද ඇත්තටම නුඹට පිස්සුද කරන්නම් මම හොඳ වැඩක් කරන්නම් මම හොඳ වැඩක් හොයන්නම් ලොකු දම්බලක් හොයන්නම් ලොකු දම්බලක් ඇත්තටම නුඹට පිස්සුද ගැට ගසානුඹ එක් කොනක අනෙක් කොන තබාගමි මා අතේ නුඹ නොදන්නවාට නුඹ නොදන්නවාට නුඹේ හම්පුතා මමයි ඒ නිසා දඟ නොකර හොඳම ළමයා වගේ ඒ නිසා දඟ නොකර හොඳම ළමයා වගේ රස්තියද නොගසා රස්තියද නොගසා වරින් මගේ ළඟට ඇවිත් කියවපන් මේ පොත කියවපන් මේ පොත මා මිලට සූදානම් වන්නේ අපේ මේ පද්‍ය සංග්‍රහයේ ග්‍රන්ථ ලිපියේ නිර්මාණකරුවා වන වෛද්‍ය තවර කීර්ති කලුබෝල මැතිතුමන්ට තම ජීවිතයේ මුල්ලකුරු කියා දුන් ප්‍රාථමික අධ්‍යාපනයේ ආරම්භය සනිටුවන් කළ පොරණ ශ්‍රී වේදක්කර මහාවිද්‍යාලයේද වෙනුවෙන් ඒ පොත් හතර ප්‍රධානය කිරීම සඳහායි. එසේනම් මයිනම ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. මතක උද්‍යානයේදී පද්‍ය සංගායත් අධ්‍යාපනික ග්‍රන්ථ තුනක් පිළිගැනීම සඳහා පොරණ ශ්‍රී වේදක්කර මහාවිද්‍යාලයේ පත්මන් විදුහල්පතිනිය ටී ජයන්තා සමරතුංග මැතිනියට මේ වේදිකාවට සපදෙන ලෙස ඉතාම ගෞරව ආදර භක්තියෙන් ආරාධනා කරන අතර එම පොත් පෙළ එතුමියට පිළිගැන්වීම සඳහා මා ඉතාම ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද මෙහි සමවෙමි. බස්නාහිර පළාත් සභාවේ පළාත් අමාත්‍ය පළාත් අධ්‍යාපන අමාත්‍ය දුරන්දර රාජ්‍ය සෝමවංශ මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. එතුමන් වේදිකාවට ගැඳවාගෙන ඒමට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පොරණ මූලික රෝලේ වෛද්‍ය අධිකාරියේ වෛද්‍ය තමර කළුපුවිල මැතිතුමන්ට. මේ මොහොතේ ඒ ප්‍රතිවේදී සිහිවටනය පිළිගන්වනවා ඇති පස්කාලික බලත් සභාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍ය රංජිත් සෝමවංශ මැතිතුමන්ගේ සුරදී වර්තමාන ශ්‍රී වේදක්කර මහාවිද්‍යාලයේ විදුහල්පතිනිය ටී ජයන්තා සමරතුංග මැතිනියට මේ අවස්ථාවේදී ඒ පොත් පෙළ ප්‍රදානය කෙරුවා. මා ඊළඟට ආරාධනය කර සිටිනවා
මතක උද්‍යානයේ අපේ ප්‍රධාන ආරාධිතා උත්සවන බස්නාහිර බලත් සභාවේ ගරු අධ්‍යාපන කටයුතුවල අමාත්‍ය රජිත් සෝමවංශ මැතිතුමන්ට එතුමන්ගේ දේශකයේ උදෙසා අපි තමර කල්ගොල්ල මැතිතුමාගේ මේ මාගිතන්නේ තුමාගේ සමාජයෙන් සම්භාරයෙන් ලැබෙච්ච පොත්තුන හතරට වඩා බොහෝ සමාජ දැනුම අපිට ලබන්න පුළුවන්කම ලැබුණා මේ ගෙවි ගිය කෙටි කාලය තුළ. ඉතින් මට තමර කල්ගොවිල මැතිතුමා හම්බ වුණේ මේට දීර්ඝ කාලයකට පෙර ආතුව मटार समरनायक महात्मा की काले अपने पोट्टा किस्से काले तमाई में लाल गुलरत्न मैतुमने मे अध्यापने धवल पत्रिका भीवेच कहाले दैंग सा काले यंका विश्वविद्यालय वे औच्छेदिक वैद्य विद्यालय फणत मुद्दल विक्री में गडपिल में तुल ए मूलकार्त्व निम विश्वविद्यालय वैद्य पीठ में भागवेंद्र तमर कलबोल में तुम्हारे पुनः कबल अपराय तुम्हार अपने पिरात्व संधान कर कीर्ति महावर्ग के मैं तुम्हार तौमत සස්වෘතිය කියන්නේ ගුණාධාර කරන්නේ පොරොත්තුමත් එනවා මාත්‍යාංශක සස්වෘතිය කියනවා මම මතක් කරන්නේ ඊට පස්සේ නම් අවුරුදු 6ක් විතර විශ්වවිද්‍යාලයකට ඉරෙවෙච්ච මේ රටේ යම් තැනක අර වැඩිම දැන් මේ අවුරුදු දෙක තුනක අතර භාවිතාවන හැරවුම් ලක්ෂය ඒ කාලෙත් එහෙම හැරවුම් ලක්ෂයක් හැටියට භාවිතා වුණා अब हेलो लक्ष्य आप यहाँ पसंद है ने बुआ अद पावती ना वाणी जो मैं सहा ये करने तुले तैना ये हेलो लक्ष्य बनाऊं नहीं ये कार्य तमाने तमर काल बोल मत तुम्हारा मैं बोला नहीं था ना एक कसी विश्व में बासरा ते पहमिने इतने एकाल विश्वविद्यालय के अन्न बासरा करते औद्योगिक प्रवाहन सेवा मार्ग पद्धति आक्रमण करेंगे मट बहुम आदर आराधना ऐतिहासिक कदीम मे वृत्ति में निष्पात संबंध वाला लाल गुलरत्न मगेन लाल तीन वगेम सोमश्रीन सिंह बहुमान तब मम तर नियमित मिलावटी महकूनिशा बहुदिन लिंग